අද දෙවන දිනටත් අන්තර් විශ්වවිද්‍යාල සිසුන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට පොලිසිය කටයුතු කළා. ඒ විරෝධතාකරුවන් විසුරුවා හැරීමටයි. මේ අතර ගෝඨා ගෝගම, මයිනා ගෝගමට අමතරව හොරු ගෝගමත් දැන් එළියට ඇවිත්. පාර්ලිමේන්තු අසල හොරු ගෝගම ලෙසින් නව ගම්මානයක් ආරම්භ කිරීමටයි අන්තර් විශ්වවිද්‍යාල සිසුන් ඊයේ කටයුතු කළේ. එම ස්ථානයටයි පොලිසිය අද කඳුළු ගෑස් එල්ල කළේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට අද දෙවන දිනටත් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. ඒ පොල් දුව මන්සන්ධියේ ඔවුන් ආරම්භ කර ඇති විරෝධතාවය විසුරුවා හැරීමටයි. අපේ රටේ ජවය තරුණ පරම්පරාවයි. අවාසනාවකට 1971 සහ 1988 89 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය යන ආණ්ඩු දෙකම එදා තරුණ අරගල ලෙයින් මර්ධනය කළා. අපේ රටේ ඉතිහාසය සහ වර්තමානය තුළ නිරායුධ උච්චතම තරුණ සටන මේ බව අවිවාදාත්මකයි. ඊයේ දින අන්තර් විශ්වවිද්‍යාල සිසුන්ට එල්ල වූ කඳුළු ගෑස් ප්‍රහාර හමුවේ පොලිස් මාර්ග බාධක මතට යට ඇඳුම්ද දමා විරෝධතාවයක් ආරම්භ කර තිබුණා. අන්තර් විශ්වවිද්‍යාල සිසුන් ඊයේ දින පොල් දුව මන්සන්ධියේ ඉදිරිපිට හොරු ගෝගම ලෙසින් ගම්මානයක්ද ආරම්භ කළා. මේ අතර පාර්ලිමේන්තුවට පිටවීමේ මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂකින් මන්ත්‍රීවරුන්ට ඉන් පිටතට යාමට ඉඩ නොති විරෝධතාවයේ නිරත වුණේ මේ ආකාරයෙන්. මෙච්චර කල් දී දාලා ගැව්වා ගේම්. මේ අතර වත්මන් රජයට විරෝධය පළ කරමින් ආරම්භ කර ඇති ගාලු මෝදර විරෝධතාවයට අදට දින 28යි. අරණිය ගහ මන්දිරය අසලද උද්ඝෝෂකයින් සාමකාමී විරෝධතාවයක නියැලෙනවා. මේ අතර ගාලුමෝදර පැවැත්වෙන අරගලය හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවේශ මාර්ගය ආශ්‍රිතව ඇති වී තිබෙන බාධා ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිසිය කරන ලද ඉල්ලීම සලකා බැලීම ලබන අඟහරුවාදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කැඳවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අද නියෝග කළා. එම ඉල්ලීම මුලින්ම කැඳවනු ලැබුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවිල මහතා ඉදිරියේ. එහිදී කොටුව පොලිසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ශවීන්ද්‍ර වික්‍රම මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම අරගලය හා සම්බන්ධ නඩු දෙකක් මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ ඉදිරිපත් වී ඇති බව සඳහන් කළා. එබැවින් මෙම ඉල්ලීම සලකා බැලීමට සූදානම් නම් ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට තමන් පියවර ගන්නා බවත් රජයේ නීතිඥවරයා සඳහන් කළා. රජයේ නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් අරගලයේ නියුතු පුද්ගලයෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විරෝධය පළ කළා. දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවිල මහතා තමන් මෙම ඉල්ලීම සලකා බැලීමෙන් ඉවත් වන බවත් එය වෙනත් මහේස්ත්‍රාත්වරයෙකු හමුවට යොමු කරන ලෙසත් නියෝග කළා. ඉන් අනතුරුව අදාළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවේ. එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරිය දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ගෙන් විමසා සිටියේ මෙම ඉල්ලීම තමන් ඉදිරියේ සලකා බැලීම සම්බන්ධයෙන් ඒකඟතාවයක් තිබේද යන්නයි. අදාළ ඉල්ලීම ඉදිරිපත් කළ කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ශවීන්ද්‍ර වික්‍රම මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් මෙය හදිසි අවශ්‍යතාවයක් මත ඉදිරිපත් කරන ඉල්ලීමක් බවත් එය අද සලකා බලන ලෙසත් ඉල්ලා සිටියා.
ඒත් එම ඉල්ලීමට විරෝධය පළ කළ අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටි සාලි පීරිස්, උපුල් ජයසූරිය යන ජනාධිපති නීතිඥවරුන් මෙන්ම ගුණරත්න වනිනායක, අතුල රණගල, සුනිල් වටකල ඇතුළු නීතිඥවරුන් කියා සිටියේ මෙම ඉල්ලීමට අදාළව පොලිසිය විසින් සංයුක්ත තැටි ගණනාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් ඒවා තමන්ට නිරීක්ෂණය කිරීමට අවශ්‍ය බවයි. එබැවින් මෙම පැමිණිල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ වෙනත් දිනයක කැඳවන ලෙසයි එම නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ.